ඔබට සුබ දිනයක්. අද අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේගේ ත්‍රිපුද්ගලිකත්වය ගැන දේව වචනයෙන් හදාරන්නට යනවා. මේ අවශ්‍යතාවය පැනනැගී තිබෙන්නේ මක් නිසාද? ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණෙනි කියා දෙවි පියාණන් වහන්සේට යේසුස් වහන්සේගේ නාමයෙන් ආමන්ත්‍රණය නොකළ යුතුය. ඉගැන්වීමක් පැතිරීගෙන යනවා. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ මෞංකාර දෙවියන් වහන්සේ මිනිස් වෙසින් ලොව පහළ වුණා. ඒක තමයි උන්වහන්සේගේ දේවත්වය. ඉතින් පටන් ගැන්මෙහිදී වාක්‍යානෝ සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිය. එනමුත් ඒ දෙවියන් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේ, පුත්‍ර වූ දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයන් වූ දෙවියන් වහන්සේ ලෙස අපි දන්නවා. යේසුස් වහන්සේ යොර්දාන් ගඟේ අවගාහනය එනම් බෞතිස්මය ලබන විට ස්වර්ගයේ විවර වී අහසෙන් හඬක් නිකුත් වුණා, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරේ මම අතිශයෙන් ප්‍රසන්නව සිටිමි. එතකොට පියාණන් වහන්සේ ස්වර්ගයේ සිටිය, පුත්‍රයන් වහන්සේ පොළොවේ සිටිය, ශුද්ධාත්මන වහන්සේ පරිවියකුමෙන් ස්වර්ගයෙන් බැස ආවා. එතකොට තමයි යොහන් බෞතිස්ත අඳුනගත්තේ මේ තමයි මෙසියස් වහන්සේ කියලා. දැන් මේ ඉගැන්වීමේදී අන්තර්ගත වී තිබෙනවා, මේ වැරදි ඉගැන්වීමේදී ගන්වනවා පියාණන් වහන්සේ ස්වර්ගයේ නැත කියලා. ඒ වගේම යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය නැහැ කියලා. දැන් මෙහෙම කරාම මොකද වෙන්නේ? ඇදහිලිවන්තයා තුළ ඇතිවෙනවා අනාථ භාවයක්. ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේගේ සහතිකය ඔහුගේ ජීවිතයෙන් නැති වෙන්න පටන් ගන්නවා. එතකොට මිනිස්සු උත්සාහයක් ගන්නවා ඔවුන් ඒ ඒ අයගේ ආත්මික පියා ලෙස පෙනී සිටින්නට. අර පියාණන් වහන්සේ නැතිවීමෙන් ඇති වූ හිස් අවකාශයට ඔවුන් ඇතුළු වෙනවා. මගේ යෝජනාව නම් අපිට පෙනෙන්න තිබෙන්නේ මේ වැරදි ඉගැන්වීම පරීක්ෂා කරන විට මෙවැනි අද්භූත ඉගැන්වීමක් ඇයි උගන්වන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේට යාඥා කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒකට හේතුව අන් අය පියාණන් වහන්සේගේ තැන ගන්නා පිණිස මනුෂ්‍යයන්ගේ ජීවිතයට ඇතුල්වීම බවයි පෙනෙන්න තිබෙන්නේ. යේසුස් වහන්සේම අපිට ඉගැන්වුවා ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනේ ඔබගේ නාමයට ගෞරව වේවා කියලා යාඥා කරන්න කියලා. දැන් අපි තවදුරටත් දන්නවා මේ ඉගැන්වීම කරගෙන යනකොට ඒගොල්ලෝ කියනවා වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. ඒක ඇත්ත. වාක්‍යානෝ දෙවියන් වහන්සේ තමයි. උන්වහන්සේ යථා කාලයේදී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අපාතරේ වාසය කළා. ඒ වුණාට දෙවියන් වහන්සේ වාක්‍යානෝ පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේ පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයානෝය. ඒ නිසා මතේ 28:19 කියනවා අපි බෞතිස්ම කරන කල පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයට බෞතිස්ම කරන්න කියලා. එතන ග්‍රීක ව්‍යුහයේ පෙනෙන්න තිබෙන්නේ පුද්ගලයන් තිදෙනෙක් ගැනම ඒ සම්බන්ධ විභක්තිය සම්බන්ධ වෙන බවයි. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයට බෞතිස්ම කරන්න කියලා සැබෑ සත්‍ය ඉගැන්වීම තමයි ක්‍රිස්තුස් භව පිළිගන්නේ. දැන් අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 254 සෙබලියස් කියලා බිෂප්පරේ ගුවන්වන්න පටන් ගත්ත වැරදි ඉගැන්වීමක්. මොකද්ද මේ වැරදි ඉගැන්වීම? ඒකට කියන්නේ ඒකාග්‍රතා ඉගැන්වීම. මොනා කියනස එකම දෙවියන් වහන්සේ එකම පුද්ගලයේ ස්වරූප තුනකින් ප්‍රකාශ වෙනවා. පියා ස්වරූපය, පුතා ස්වරූපය සහ ශුද්ධාත්ම ස්වරූපය. පුද්ගලයක් නෙමේ ස්වරූපය. ස්වරූපය කිව්ව ගමන් අපි පියාණන්ගේ පුද්ගලිකත්වයේද ඒ වගේම ශුද්ධාත්මයන්ගේ පුද්ගලිකත්වයේද සම්පූර්ණයෙන්ම අපි හානි කරනවා.
ඒක ධර්ම බේදයක් වෙනවා. ඉතින් මේක ධර්ම බේදයක් වුණා. ඒ කාලේ ධර්ම බේදයක් බව ප්‍රකාශ කළා. මේකට සම්පූර්ණයෙන් විරුද්ධව සභාපියවරු ක්‍රියා කළා. ඒ ධර්ම බේදයට කියන්නේ ස්වරූපීය ඒකාග්‍රතාවය, මොඩල් මනා කියන නිසා. සැබෑ ඉගැන්වීම නම් එකම දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්මන වහන්සේ ලෙස සිටින බවයි. දැන් ඒ වගේම අපි දන්නවා ඒකේ අනෙක් පැත්ත, ඒරියස් කියන බිෂප්වරයා වැරදි ඉගැන්වීමක් ඉගැන්නුවා. ඒ පුත්‍රයන් වහන්සේ පියාණන් වහන්සේගේම සම සහභාගිත්වයෙන් නැහැ කියලා. ඒකට විරුද්ධව ඇතනේසියස් කියන තරුණ සභාපියවරයා දිගට සංවාදයක් ලියලා ඇතනේසියන් ක්‍රීඩ් එක ඇති වුණේ, ඇතනේසියන් ඇදහිලි ක්‍රමය ලියන්නට හේතු වුණේ පුත්‍රයානන්ද, පියානන්ද, ශුද්ධාත්මයානන්ද සම තත්වේ සම පුද්ගලයෝ බව ඔප්පු කරන පිණිසයි. ඒ නිසා මේ ඉගැන්වීම් දෙකම ධර්ම බේද වෙනවා පමණක් නෙවෙයි, ඔබේ ඇදහිල්ල නාස්ති කරන ධර්ම බේදයක් වෙනවා. ඔබට සදාකාල ජීවනයේ නැති වෙනවා. පියාණන් වහන්සේ ස්වර්ගයේ නැහැ කිව්වම, දැන් දේවචනේ කිව්වම පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් ස්වර්ගයත් පොළොවත් නැවුසේක, අහසත් පොළොවත් නැවුසේක. එතකොට දෙවියන් වහන්සේ මවපු අහසක් තිබෙනවා. මේ අපිට පෙනෙන අහස පහවෙන අහස, මොකද යේසුස් වහන්සේ කිව්වා අහසත් පොළොවත් පහවන්නේ, නමුත් මාගේ වචනයෙන් එක පොඩ්ඩක්වත් පහවන්නේ නැත. ඉලිතරව පොතේ කියනවා නව ස්වර්ගයක් නව පෘථිවියක් එනවා කියලා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ අහසත් පොළොවත් නැවුසේක කියලා උත්පත්ති එක එක කියනකොට ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ වැඩවාසය කරා. ඒ වැඩවාසය කරපු දෙවියන් වහන්සේ තුලින් තමයි කාලයත් අවකාශයත් මවන ලද්දේ. ඒ නිසා කාලෝත්තර වූ ස්වභාවෝත්තර වූ දෙවි පියාණන් වහන්සේ එසේම වැඩවාසය කරනවා. එතකොට පර්ණගිමිස්සුමේ යෙහොවක් වහන්සේ කිව්වම, එහෙම නැත්නම් යාවේ කිව්වම, ස්වයම්භූ කිව්වම, ඒ කියන්නේ සදාකාලයේ සිටින තැනන් වහන්සේම තමයි. මම යම්සේ සිටින්ද මම එසේම සිටිමි. කාලෝත්තරයි, උන්වහන්සේට අද හෙට කියලා අතීතයක් කියලා දෙයක් නැහැ. උන්වහන්සේ සදාටම එක වාගේමයි. ඒ යෙහොවක් වහන්සේ ගෙන් තමයි පුත්‍රයන් වහන්සේ ලොව පහළ වුණේ. ඒ නිසා උන්වහන්සේ කතා කරන හැම විටම කිව්වා ලෝකේ ආලෝකය මම වෙමි. ඒක ග්‍රීක භාෂාවෙන් තියෙන්නේ ප්‍රසන් කන්ටිනියස් විභක්තියෙන් තමයි ඒක තියෙන්නේ. හැම තිස්සෙම සිටින්නා වූ දෙවියන් වහන්සේ ලෙස. හැබැයි බයිබලේ හැමතැනම තිබෙනවා උන්වහන්සේ ත්‍රිපුද්ගලතාවකින් තමයි අප සමග ක්‍රියා කරන්නේ. දෙවනුව ඔවුන් කියනවා අපි පව් කියා දුන්නට පස්සේ එක සැරයක් අපි තුල පාපය නැත, කුරුසිය අවශ්‍ය නැත. ඔවුන් කියනවා කුරුසිය මතුපිට පරණ මනුෂ්‍යයා ඇනගසන ලදී, නැත්තම් විනාශ කරන ලදී කියලා. ඒක දේවධාර්මික සත්‍යයක් වන්නේ අපි පෞද්ගලිකව එය පිළිගන්නා කලයි. ඔවුන් කියනවා පාපය කියා දෙයක් නැත, පාපය කුරුසියේදී විනාශ කරන ලදී. එනමුත් අපි දන්නවා එක යොහන් 1:9 කියනවා ඔබ පෞකලහොත් ඔබ පාපය කියා දුන් කල උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනවා අපගේ පව් ක්ෂමා කරන්න කියලා. ඒ වගේම 1 යොහන් 2:1 කියනවා යමෙක් පව් කළහොත් අපිට දෙවියන් වහන්සේ වෙත අද්වකාත් කෙනෙක් ඉන්නවා, ඒනම් පුත්‍රයන් වහන්සේ පාපේ සමගි කිරීමේ ශාන්තිකර පූජාවය. එතකොට 1 යොහන් 2:1 පැහැදිලිව තියෙනවා පියාණන් වහන්සේ ඉන්නවා, පුත්‍රයන් වහන්සේ ඉන්නවා. ඒ වගේම 1 තිමොති 2:5 කියනවා දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර ඇත්තේ එකම මැදහත්කාරීක, ඒනම් අපගේ ගැලුම්කාර යේසුස් වහන්සේය. ඒ නිසා කොයි මේ වෙලාවකවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයෙන් මළ මැරුණාට පස්සේ දෙවියන් වහන්සේගේ පිතෘත්වය අහෝසි කරලා නැහැ. දෙවියන් වහන්සේගේ පිතෘත්වය අහෝසිය
අපිට යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවිපියාණන්ට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය නැත කියන එක භයානක ධර්ම ભેදයක්, ඔබගේ ගැළවීම නැති වෙන ධර්ම ભેදයක්. මේකට ඔබ අසු නොවිය යුතුයි. තුන්වෙනි කාරණාව වුන් කියනවා, යේසුස් වහන්සේ අපතුල නිසා, දෙවියන් වහන්සේ අපතුල නිසා අපි ඒකාන්තයෙන්ම දෙවියන්ම තමයි කියලා. මේක භයානක ධර්ම ભેදයක්. අපි දන්නවා යේසුස් වහන්සේ අපතුලයි. අපි දන්නවා අපි දෙවියන් වහන්සේගේ මාලිගාවයි අපේ ශරීරය. නමුත් අපි දන්නවා අපි මැරෙනවා. මක් නිසාද? දේවචනය කියනවා මලාහු නැවත නැගිටීමේ ජීවනයට පැමිණෙන්නේ නැහැ කියලා. එහෙම දවසක් තිබෙනවා. පළවෙනි කොරින්ති 15 කියනවා අවසාන සතුරා මරණයයි. ඒ සතුරා ජයගත්ත පසු පුත්‍රයන් වහන්සේ පියාණන් වහන්සේට සියල්ලම බාර දෙනවා කියලා. ඒ වගේම පළවෙනි කොරින්ති 15 කියනවා ඇතැම් අය ධර්ම ભેදයක් උගන්වනවා නැවත නැගිටීම දැනටම පැමිණ තිබේ කියලා. මේගොල්ලෝ ඒක තමයි කියන්නේ යේසුස් වහන්සේ අපේ ජීවිතය ඇතුළට ආවම, සුද්ධාත්මන වහන්සේ අපේ ශරීරය ඇතුළට ආවම මරණය පහව ගියා කියලා. මේ සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරනවා රෝම 8:16 අපගේ මරණීය ශරීර උන්වහන්සේ ජීවත් කරන වාක්‍යන පදය. නමුත් අපි දන්නවා අපගේ මරණීය ශරීරය උන්වහන්සේ ජීවත් කරන්නේ නැවත නැගිටීම තුලින්. පාපේ කුලිය මරණයයි ඒක ඒදන් උද්‍යාණයෙන් එන්නා වූ නියත ඉගැන්වීමක්. ඒ නිසා මිනිස්යා මැරෙනවමයි. පාවුතුමා කියනවා පළවෙනි කොරින්ති 5 අපගේ මරණීය ශරීරය සහ මේ කූඩාරම පහව ගිය කල අපි අලුත් කූඩාරමකින් සරසනු ලබනවා. ඒ තමයි අපගේ මහිමවත් ශරීරය. පළවෙනි තෙසලුනිකායේ 4:16 කියනවා මලාහු ක්‍රිස්තුස් වහන්සේ තුළ මලාහු අය පළමුව ජීවනෝත්ථානයට එනවා, මරණෝත්ථානයට. ඊට පසු ජීවත් වෙන අපි උන්වහන්සේ වෙත මහිමෙන් ඔසවා ගන්නු ලබනවා කියලා. පළවෙනි කොරින්ති 15:52 කියනවා මෙන්න අභිරහසක් ක්ෂණයකින් අපි වෙනස් වෙනවා, මලාහු අමරණීය ශරීර ලැබෙනවා, ජීවත් වෙන අය උන්වහන්සේ වෙත ඔසවා ගන්න ලැබෙනවා. ඒ නිසා ක්‍රිස්තු භක්තිකයාටත් සාමාන්‍ය මරණය ඇතුළු වෙනවා, අයිති වෙනවා. නමුත් අපි මරණ උත්ථානයේ දවසේදී මරණයෙන් උත්ථානය වෙනවා. අපි දන්නවා පාවුල්තුමත් මැරුණා, පේත්‍රිස්තුමත් මැරුණා. මේ අය කියනවා අපි මැරෙනවා කියලා හිතන නිසා තමයි අපි මැරෙන්නේ. මරණා කියලා විශ්වාස කරන නිසා තමයි මැරෙන්නේ. ඔබ මරණායි කියලා විශ්වාස කරන්නේ නැත්නම් මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් එලිදරව් පොත සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න සිද්ධ වෙනවා. මොකද එලිදරව් පොතේ තියෙනවා සුදු සිංහාසනයේ විනිශ්චයේදී මරුණු අය මළොන්ගෙන් උත්ථානය වෙනවා. ජීවන පොතේ නම ලියලා තියෙන අය ජීවනයට, ජීවන පොතේ නම නැති අය සදාකාලික මරණයට. ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ මැරෙනකොට අපගේ ආත්මේ පෞදෙසා උන්වහන්සේ මරණය බාරගත්තා. ඒ වගේම අපගේ ශාරීරික මරණයට උන්වහන්සේ ඇතුල් වෙලා අපිට නැවත නැගිටින දවසක් ලබා දෙන පිණිස උන්වහන්සේ මරණය තුලට ගමන් කරා. ඒක උන්වහන්සේගේ ඉගැන්වීම. උන්වහන්සේ කිව්වා සොහොනේ ඉන්න අයටත් මේ උන්වහන්සේගේ හඬ ඇහෙන දවස එනවා. ඒක මරණෝත්ථානයේ දවස. ඉතින් මේ ඉගැන්වීම දෙස බලනකොට ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ අවශ්‍යතාවය නිෂේධනය කරනවා. උන්වහන්සේගේ කුරුසියේ මරණයෙන් අපිට ලැබෙන ප්‍රතිචාරය ප්‍රතිලාභය නිෂේධනය කරනවා. ඒ කියන්නේ ගැලවීමේ දේව ධර්මය සොටිරොලොජි ඔවුන් විකෘති කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පෞද්ගලිකතාවය, ඒ කියන්නේ ක්‍රිස්ටොලොජි ඔවුන් විකෘති කරනවා. ඒ වගේම අන්තිම කාලයේ දේව ධර්මය වුන් විකෘති කරනවා. වුන් කියනවා ක්‍රිස්තුස් වහන්සේ ශරීරාකාරයෙන් ලොවට පැමිණෙන්නේ නැත කියලා. එනමුත් ක්‍රියා 1:9 කියනවා ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට ආරෝහණය වන විට දෙව්ලූතයා කිව්වා මේ ස්වාමින් වහන්සේ ඔය ගිය විදිහටම ආපහු එනවා කියලා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ මහිමේ ශරීරයෙන් ආපහු ඒම දේවචනේ අවශ්‍යම ඉගැන්වීමක් අන්තිම කාලීන දේව ධර්මයේ එස්කටොලොජි සම්බන්ධයෙන්. එනිසා ඊළඟට දෙවි පියාණන් වහන්සේගේ පෞද්ගලිකත්වය ඔවුන් විකෘති කරනවා.
මේ සියලුම විකෘති කිරීම් නිසා භයානක ධර්ම ප්‍රභේදයක් මේ ඉගැන්වීම් වල ගැබ්බී තිබෙනවා. ඒ ඔබ විශ්වාස කළහොත් එන්න එන්නම ඔබ මුලාවට පත් වෙනවා. මුලාවට පත් වුණු අයගෙන් දේවචනය කියන හොරා එන්නේ හොරකම් කරන්නටත් මරන්ටත් විනාශ කරන්නටත්. යොහන් 10:10. නමුත් මා ආවේ ජීවනය දෙන්නටත් එය අධික ලෙස දෙන්නත්. යේසු වහන්සේ කිව්වා යොහන් 14:6, මාර්ගයේද ජීවනයේද සැබෑවද මම මා කෙරෙහි අදහාගත්තේ නැත්නම් පියාණන් වහන්සේ වෙත යා නොහැකිය. ඒ කියන්නේ මා කෙරෙහි යේසු වහන්සේ කෙරෙහි අදහා ගැනීමෙන් අපි කොහටද යන්නේ? පියාණන් වහන්සේ වෙතට. එනිසා පියාණන් අපිව පියාණන් වහන්සේගේ ප්‍රේමයේ පුත්‍රයෝ මහිමේ පුත්‍රයෝ කරන තත්වයෙන් තමයි යේසුස් වහන්සේ ඉන්නේ. උන්වහන්සේ සදාටම පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ අපුදසා මැදහත් කම කරනවා. හෙබ්‍රෙව් 7:25 කියන සදා උන්වහන්සේට පුළුවන් අන්තිමේ දක්වා අපිව ගලවා ගන්න. ඒකයි තත්වය. ඒකයි දේවචනයේ තත්වය. දෙවිපියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ දැනටමත් ක්‍රිස්තුස් වහන්සේ අපුදසා මැදහත් කාරකම් කරමින් සිටිනවා. ඉතින් අපි ඔබට අවධාරණයෙන් කියනවා මේ ධර්ම ભેදයට ඔබ අසු නොවිය යුතුයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.